සුබ දවසක් දිනේෂ් චන්දිමා රැස් කරන ලද ලකුණු 206ක ඉනිමත් ප්‍රභා ජයසූරියගේ වාර්තාගත පන්දු යැවීමත් නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී තවත් දිනක් ඉතිරිව තිබියදී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඉනිමක සහ ලකුණු 39කින් ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. වෝන් මුරලි කුසලානය වෙනුවෙන් පැවති මෙම තරගාවලිය එකට එකක් ලෙස සමව අවසන් කර ගැනීමට දිමුත් කරුණාරත්න ඇතුළු කණ්ඩායම සමත් වුවත් කලින් පැවති ටෙස්ට් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියානුවන් සතුවීම නිසා වෝන් මුරලි ශූරතාව සංචාරකින් සන්තකයේම පවතිනු ඇත. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරගාවලියක් හේයින් මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු 60ක් එකාසු කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය. කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරඟ ජය ගැනීමට ඕස්ට්‍රේලියානු පිල සමත් වීම නිසා ඔවුන්ටද ප්‍රසාද ලකුණු 60ක් හිමි විය. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශූරතාවලි තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වෙනි ස්ථානයේ පසු වෙනවා. මේ අතර පාකිස්තාන් ටෙස්ට් කණ්ඩායම ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියට අදාළ ටෙස්ට් තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ඔවුන් මේ වන විට ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායමත් සමග දින 3ක පුහුණු තරඟයක නිරත වෙනවා. ඉන් අනතුරුව පළමු ටෙස්ට් තරඟය 16 වෙනිදා සිට 20 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් දෙවන ටෙස්ට් තරඟය ජූලි 24 වනදා සිට 28 වනදා දක්වා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියට නිල ශ්‍රී ලංකා සංචිතයක් තවමත් නම් කර නැති අතර අපිට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව නම් කළ හැකි සංචිතය මෙසේයි. නායක දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂද ෆනෑන්ඩු, ඇන්ජලෝ මැතිවුස්, ධනංජෙඩි සිල්වා, කමිදු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්පැල්ල, කුසල් මෙන්ඩිස්, කසුන් රාජිත, විශ්ව ෆනෑන්ඩු, අසිත ෆනෑන්ඩු, ප්‍රවීන් ජයවික්‍රම, ප්‍රභා ජයසූරිය, ලසිත් ඇඹුල්දනිය, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ සමගින් ලක්ෂිත මනසිංහ. ඔබ මොකද හිතන්නේ මෙම සංචිතයට ඇතුළත් විය යුතු සහ ඇතුළත් නොවිය යුතු ක්‍රීඩකයන් කවුද? ඔබගේ අදහස අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම තවමත් වී ලව් ක්‍රිකට් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ click කරලා තියාගන්නත් අමතක කරන්න එපා. මෙවැනි ක්‍රිකට් විස්තරයක් සමගින් අපි නැවත හමු වෙමු.